ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලය ක්‍රීඩාංගණයේදී ආරංචිය සුබයි. சங்கத்தின் செயற்குழு உறுப்பினர் திருமதி செல்வதிரி முகனேஸ்வரியிடம் செய்ய கால் நூற்றாண்டு காலமாக அதிபர் ஆசிரியர்களுடைய பிரச்சனை தீர்க்கப்படாமல் இருப்பது இந்த நாட்டிலே ஆட்சி செய்தவர்களுக்கு கல்வித்துறை சார்ந்த அதிகாரிகளுக்கு வெட்கக்கேடான ஒரு விடயம். ஏனெனில் ஒரு நாட்டினுடைய வளர்ச்சியும் அதன் அபிவிருத்தியும் அந்த நாடு சார்ந்த கல்வியிலேயே தங்கியுள்ளது. இவ்வாறு கல்வி கட்டமைப்பிலே காணப்படுகின்ற ஒரு குறைபாடினை நீக்கிக் கொள்வதற்கு கால் நூற்றாண்டுகளுக்கு மேலாக காலத்தை செலவழிக்க வேண்டும் எனும் பொழுது நாங்கள் எந்த இடத்திலே இன்று நிற்கின்றோம்? எனவே இன்றைய எமது சுகயின போராட்டமானது 27 வருடங்களாக தீர்க்கப்படாமல் இருக்கும் இந்த அதிபர் ஆசிரியர்களுடைய சம்பள நிலுவை மற்றும் கல்வி கட்டமைப்பிலே காணப்படுகின்ற பல குறைபாடுகளை நிவர்த்தி செய்வதற்காகவும் மாணவர்களினுடைய நலன் சார்ந்த விடயங்களுக்காகவும் மனித உரிமை விடயங்களுக்காகவும் போன்ற பல்வேறு விடயங்களை முன்னிறுத்தியதான் இந்த ஆர்ப்பாட்டங்கள் இன்று முன்னெடுக்கப்படுகின்றது. அதே போல இன்று பல ஆசிரியர்கள் கண்ணீர் விட்டு நடுவீதியிலே அவலகளாக இன்று அலங்கோலப்படுத்தப்பட்டிருக்கின்றார்கள். அதற்கு எதிராக நாளைய தினம் நாடு முழுவதிலுமே அனைத்து பாடசாலைகளும் மூடப்பட்டு மீண்டும் ஒரு சுகையின விடுமுறையை அறிவித்திருக்கின்றோம். வணக்கம். අමුසේ කවුද යකෝ මේ ජනගහනාවට කතා කරන්නේ? මේ ජනතා විනියෝජනය කරන නියෝජිතින් කියලා ප්‍රතික්ෂේප කරලා එළවල අපිට හිටලා ආවා. ඒ නිසා අද අවසාන වශයෙන් අපේ සහෝදරවරු කියයි අද අපි මේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂගේ ආණ්ඩුව මේ ඉල්ල කරපු මර ප්‍රහාරයට පිටපේ අපෙන් උතුරාග වැටුපේ ඉතිරි තුනින් දෙක දිනා ගැනීම සඳහා අනේක ගැහැට විඳමින් ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා අද ගොළමාපු ගුරු විදුහල්පති ගුරු උපදේශක පිරිවෙන් ගුරු සහෝදර සහෝදරියනි, අපි දන්නවා වසර 25ක් තිස්සේ අපේ වැටුපෙන් තුනෙන් දෙකක් මේ දක්වාම අපට නොදී ආණ්ඩුව හොරා කාලා තියෙන්නේ. දුෂ්කර පාසල්වල විතරක් නෙමෙයි, නගරේ පාසල්වල පවා රාජකාරී කිරීම සඳහා දරුවන්ට පහසුකම් ලබා දීම සඳහා භෞතික සම්පත් මානව සම්පත් රජය විසින් කිසි විටක පසුගිය දශක පහක් පුරාම පාසල්වලට ලැබිලා නැති අවධියක විදුහල්පතිවරුනුත් ගුරුවරුනුත් පිරිවෙන්වලත් මේ සියලු දෙනා මේවා පවත්වාගෙන යන්නේ දෙමව්පියන්ගේ සහ විවිධ පරිත්‍යාග ශීලීන්ගේ අනුග්‍රහය අරගෙන. ඒක නිසා අපි ආණ්ඩුවට කියලා තියෙනවා දෙමව්පියන්ගේ බර අඩු කරලා පාසල් පවත්වාගෙන යන්න, මේ දරුවන්ගේ අධ්‍යාපනය අයිතිය සමාර්ථ කරන්න කියලා. අද මේ ස්ථානයේදී අද ආවේ ඔක්කොම නෙවෙයි, අපි ටිකයි ආවේ. හැබැයි අපේ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැත්තම් අපි කියනවා අපි තීරණයක් කරගෙන අදින් පස්සේ මීට වඩා ලොකු ජනගහනාවක් එන්න ඉඩ තියෙනවා කියලා. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා සමහර විට ඔබේ දරුවා පාසල් යනවා ඇති කවුරුත් කියපු පළියට මෙතන වතුර දාලා කඳුළු ගෑස් ගහලා ඔබේ ගෑස් පාදපු බොරු මේ
කරලා අපිට යුක්තිය අපිට යුක්තිය ලබා දෙන්න කියලා විදුහල්පතිවරුන්ට කිසිදු දීමනාවක් නෑ. පුර විදුහල්පතිව සේවාවල උසස් වීම හරියට කරලා නෑ. මොඩියුල් ටික හරියට කරලා නෑ. කඩින් විභාග හරියට තියන්නේ නෑ. තිබ්බත් ඒ වගේ සාතික දෙන්නේ නෑ. සමහර අයට හරි විදියට පත් වීම නෑ. කිසිදු දීමනාවක් නෑ. මේවත් එක්ක අපි පුද්ගලිකව මහන්සි වෙලා ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුපෙන් තමයි ඉස්කෝල පවත්වාගෙන යන්නේ. ඒක නිසා අපි කියනවා පාලකයින්ට කරුණා කරලා අපිට ආර්ථික යුක්තිය ඉටු කරන්න, අපේ තුලින් දෙක දෙන්න, අපේ දීමනා ටික දෙන්න. අපි ඉල්ලන්නේ මහ බැංකුවේ සුළු සේවකයින්ට දුන්නේ 180,000 නෙවෙයි. අපි ඉල්ලන්නේ අපේ මුදුරන් කාපු තුලින් දෙක. ඒක නිසා සහෝදර සහෝදරීනි, මේ ඉස්සාවිර පැමිණි සියලු විදුහල්පති සහෝදර වරුන්ට, සියලු උපදේශක සහෝදර වරුන්ට, සියලු පිරිවෙන්දුරු සහෝදර වරුන්ට, ඒත් එක්කම අපේ සහෝදර ගුරු සහෝදර සහෝදරයන්ට ගුරු විදුහල්පති සම්මානයේ විදියට මේ මොහොතේ මේ අභියෝගයට මූණ දෙන්න දුරකතර ගවාගෙන පැමිණීම පිළිබඳව ගුරු විදුහල්පති සම්මානයේ උත්තම ආචාර්ය මේ මොහොතේ අපි සුබ කරනවා. මධ්‍යම මුළු ලංකාවම පාසල් දාදා සිසියය වාලා අපි ගන්නවා. අද දවසේ ලංකාවේ ගුරුවරුන්ගෙන් 240 විදුහල්පතිවරු 16 ගුරු උපදේශකවරු පිරිවෙන් ගුරුවරු අසනීපනි වාඩු දාලා අපි බැනලා තියෙනවා අපේ බලය මොකක්ද කියලා. අපි පැහැදිලිවම කියන්න ඕනේ අපි අද ආවේ කාරණාවකට. අපිට කියන්න ඕන කරා ගුරුසා විදුහල්පතිවරුන්ගේ වැටු විෂමතාවේ ඊළඟ තුඩෙන් දෙක අපිට වාව ලබා දෙන්න කියලා කාරණාව. අපි දන්නවා අපි විශාල අරගලයක් කරලා සුබෝධනින් ප්‍රධානතේ කමිටුවක්පත් කරලා ඒ කමිටු යෝජනාවෙන් තුනෙන් එකක් අමාත්‍ය කමිටුවකින් අපිට 2021 ඉඳන් දුන්නා. ඊපස් ඉතුරු දෙක ගැන කතාවක් නැහැ. ගිය අවුරුද්දේ අපි අධ්‍යාපන මෙතක සාකච්ඡා කරාව ඒ සඳහා බිලියන 46ක් ඕනේ කියලා. බිලියන 46ක් ඕනේ කියලා අයවැයෙන් වෙන් කරන්න කිව්වා, වෙන් කළේ නැහැ. අපි ඉදා ඉඳන් උද්ඝෝෂණ ගණනාවක් කළා. අපි අධ්‍යාපන මාත්‍යා ශිෂ්‍යර උද්ඝෝෂණ කළා නොවැම්බර් මාසේ, පාර්ලිමේන්තු ඉස්සර උද්ඝෝෂණ කළා දෙසැම්බර් 5, ඊළඟට අපි ප්‍රාදේශීය උද්ඝෝෂණ පෙබරවාරි 2 ඉඳන් පටන් ගත්තා. අපි පැහැදිලිවම ඒ සියලු උද්ඝෝෂණ කළේ 2 පස්සේ. ඇයියේ අධ්‍යාපන පද්ධතියේ බාධාවක් ඕන ආකාරයේ අපි 12 වෙනිදා රට පුරා කලාප කාර්යාල මුල් කරගෙන උද්ඝෝෂණ කළ 2 පස්සේ අපි කිව්වා අපි උද්ඝෝෂණය කරලා අපේ ක්‍රියාමාර්ගට උත්තර දෙන්න නැත්නම් පාසල් වැවුනනම් මේ පාසල් වැයීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි කියලා අපි මැදිහත් කළේ. මොකද අපි අද දවසේ මේ ක්‍රියාමාර්ග ගැන කතා කළා කිසිම ක්‍රියාමාර්ග කිසිම කතාවක් නැහැ. සුසිල් ප්‍රේමජයන්ත අමති රනිල් වික්‍රමසිංහ මේ සියල්ල කියන්නේ මොකක්ද? ලබන අවුරුද්ද තමයි මේක දෙන්නේ. ලබන අවුරුද්ද වෙනකන් අපි නිවසන්න ඕනේ නැහැ. ඔබට අපේ මිනිහ රත්‍රිසය දෙන්න බෑ. රනිල් වික්‍රමසිංහට විභෙන් කරගන්න පුළුවන් 1,875,000 අපිට දෙන්න බෑ මිනිහ රත්‍රිසයක්. මේකයි අත්ත කතාව. අපි පැහැදිලිවම මේ මුදල් අමාත්‍යාංශය සාකච්ඡාවක් කළා මේ මාසේ 4 වෙනිදා. මොකද කිව්වේ? රාජ්‍යමතිවරයා කියනවා බලන්නම් කියලා. අද අපි සාකච්ඡා කරන්න ගියා ගියාම කවුදයිගේ පරිපාලන නිලධාරි මේ රටේ පාසල් ඔක්කොම වහලා ගුරුවරු 10,000 ගණන් කොළඹ මෙතන සාකච්ඡාවටනේ පරිපාලන නිලධාරියෙක්. අපි නැගිටලා ආවා බලත් එක්ක අපිට සාකච්ඡාවක් නෑ. අපි අරගෙන පැහැදිලි ස්ථාවරයක අපි ඉන්නේ. ඒ නිසා අපි අපේ සත්‍යය ජය ගන්න ක්‍රියාමාර්ග අපි ඉස්සරහට ගන්නවා. පැහැදිලිව අද දවසේ අපි ඉතාම සාමකාමී විරෝධතාවයක් නැවතුනේ. මේ විරෝධතාවයට පහර දුන්නා. පහර දීලා අද ඇස්රෝලේ ගුරුවරිය දෙන්නෙක් ඉන්න ප්‍රතිකාර ගන්න ගිහිල්ලා. මේකයි අත්ත කතාව. ඒක නිසා අද මේ පහර දීමටත් අපේ ක්‍රියාවලියටත් අපි විරෝධය බලකරනද
අපි එක දවසේ සමස්ත දාසල්පතිය ඒ පාසල් පියා පැසීවේ පියා මාර්ගයේ සන්නිවේදකයෝ ප්‍රචාරකයෝ පණිවිඩගෙන යන්න ඔබ බවට පත් වෙන්න කියලා අපි අවධාරණය කරලා කියනවා. අපි පැහැදිලිවම කියන්නේ මේ ක්‍රියාව මේ අරා මර්ධනය ආරක්ෂියක් එන්න බෑ. අද ආණ්ඩුව ලෑස්තියෙන මර්ධනය කරන්න ඒ මර්ධන වලට අපිට තියන්නේ නෑ. ඒ වගේම අපේ මේ ක්‍රියාවලියට දේශපාලන ලේබල් අලවන්න උත්සාහ කරනවා. අපි පැහැදිලිවම කියනවා සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති වල ඉවයි සමාජික ඇටින්න ගුරුවරු විදුහල්පතිවරු වගේම නිර්පාක්ෂික ගුරුවරු විදුහල්පතිවරුත් අතර ඉන්නවා කියන කාරණා. මේක අද ගුරුවරුන්ගේ සාමූහික අරගලයක් කියලා අපි ගන්නවා. පක්ෂ ભેද නැහැ, පාට ભેද නැහැ, ජාති ભેද නැහැ. එක්සත් අරගලයක්, ඒ එක්සත් කම ගොඩනගලා තියන්නේ ගුරු විදුහල්පති සන්දානේ කියන කාරණා. එනිසා අපි තාම පැහැදිලිවම කියනවා අපි එක දවසෙත් නිවාඩු, අපි ඉදිරි ක්‍රියාමාර්ගය එක දවස් අපි ගුරු විද්‍යාලය සම්දානයත් එකතු වෙලා සාකච්ඡා කරලා අපි සිකුරාදා පැහැදිලි කිරීමක් කරනවා. අපි අනිවාර්යයෙන්ම අපි දැන් අපි කියන්න ඕන එක කාරණාවක් ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියේ කොහොමද පටන් ගත්තේ අරගලයේ කොතනින්ද ගුරුවරු විද්‍යාපතිවරු කනිසා රාමියට අපි එක මතක් කරනවා. කනිසා අපි අද කියනවා අපේ අරගල ජයග්‍රහණය මෙබිට අවසානයක් නැහැ කියන එක අපි අවධාරණය කරන්න කියලා. ගොරේ තෝණිගලේ ඉන්ද්‍ර 20ක් තරගල කරලා අවුරුදු 24ක් වෙනකොට තිබුණු වැටු පිෂමතාවෙන් පුරන්නට තිබුණා ඒක දිනුවේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්මානය වෘත්තීය සමිති සම්මානය. එදත් අපි විවිධ බොරු අගුල්වල වැටෙන්න නැතුව නිවරදිව අරගලය ජයග්‍රහණය කරා මෙහෙව්වා. ඒ අරගලය මෙහෙව්වේ විදුහල්පති ගුරු සංවිධානය. ඒක මතක තියාගන්න ඕන මේ පාලකයෝ. අපි ගිය ඔක්තෝබර් 24 නැවත බුද්ධදාස ක්‍රීඩාංගණ ඉඳලා ඉසුරු පායට නැවත පාගමනක් ගියා ඔබට මතකයි. ඒ පාගමනටත් එදා අඳුළු ගෑස් ගහලා ගල පහර එල්ල කරලා බැටන් තාර එල්ල කරලා මර්ධනය කරන්න හදුවා. ආපසු හැරුණේ නැහැ. ඊට වඩා දෙතුන් ගුණයක් එක්ක අද අපි මොලකට ඇවිල්ලා තියෙනවා රනිල්. රනිල් ඔයා රට පුරාම මහජන මුදලෙන් පෝස්ටර් ගහලා සුබ ආරංචි රජන එනකොට කොළඹට ඇවිල්ලා කියනවා ඔයාගේ සුබ ආරංචිය බොරුවක් කරන්න. එක බොරුවක්, පට්ටපල් කෙප්පයක්. ආරංචිය සුබයි නම් රට බංකොලොත් වලින් මිදිලා නම් රටේ ආර්ථිකය හොඳ වෙලා නම් පෙරට 43 ලක්ෂයක් දරුවන්ගේ දැවැත් පාදන ගුරුවරයාට විදුහල්පතිවරයාට අපේ වැටුප් විෂමතා විසඳන්න උබලට ඒකට ආර්ථික අර්බුදේ ඒකට සල්ලි නෑ ඒකට සන්දානව ලබන අය ඒක අපි කියන්න ආවේ ඔයාට සුබ වුණාට අපිට සුබ නෑ. අපි කියන්න ආවේ ඔයාට සුබත් නෑ ඔයාට අසුබයි. හැබැයි අපි අද මෙන්නවා ගුරු විදුහල්පති සන්දානේ බලය හයිය ශක්තිය අද අපි සන්ධානයට නැති වෙනත් වෘත්තීය සමිති වල අද අත්තටම
අරගල ඇත්තෙක්ක ඉන්න. ඔරු අරගල කරන මහත්තුරු නෙවෙයි. ඇත්තට අරගල ඇත්තෙක්ක ඉන්න. අනේ කුස්සන්නම්බල සහෝදරවිලා ඉන්නවා. ඒ සහෝදරුන්ටත් අපි අපේ ගෞරවය. නිසා අද අපි කොළඹට ආවේ අප ඉල්ලීම් ටික ඉටු කරපල්ලා කියලා කියන්න. ඉල්ලීම් ටික ඉටු කරපල්ලා කියලා කියන්න. හැබැයි අපි දැක්කා පාසල් සියල්ල වැහිලා ගුරුවරු දසදාන පාර කැවිලා දවන්ත අභියෝගයක් එල්ල කරද්දි මුදල් අමාත්‍යංශයේ ඇමති රණිලා නැහැ. එයා උපාරංචිය ගැන හවසක ජාති අමතන්න ලෑස්ති වෙනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් නැහැ. ලේකම් නැහැ. මුදල් අමාත්‍යංශයේ වගකීම් නිලධාරීන් එකෙක් නැහැ. ඔක්කොම කොන්ෆරන්ස් කොන්ෆරන්ස් කොන්ෆරන්ස්. ඒ නිසා අපි කියන්න ආවේ ඒ ඕනත් එක්ක අපිට සාකච්ඡා නැහැ ගියා. දෙකක් කිව්වා ආපහු ඇවිල්ලා අපි අපේ කොඳු හයියි කියන එක පෙන්නුවා. ඒ නිසා අපි ඔබට කියන්න ආවේ ඔව් මේ සටන දිනන්න මොන සටනක්. මේ අරගලයා දිනන්න මොන අරගලයක්. හැබැයි අපිට පේනවා අදට විශ්වවිද්‍යාල වහල දින 57ක් හරිලවත් බලන්නේ නැහැ මේ දූෂිත පාලකයෝ. හරිලවත් බලන්නේ නැහැ මුන්ට දරුවගේ අධ්‍යාපනය ගැන වගේ වගත්ත. හැබැයි මේ රටේ දරුවන්ගේ දැස් පාදන දරුවන්ගේ කඳුළු පිසදාන දරුවන්ගේ බඩගිනි වෙලාවට බඩගින්න නිවන පොතපත පෑන පන්සල නැති වෙලාවට ඒක තමන්ගේ සොච්චම් පඩියෙන් අරගෙන දීලා දරුව වෙනුවෙන් වෙහෙසෙන විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට ගිරුවෙන් ගුරුවරුන්ට ගුරු උපදේශකවරුන්ට උඹලට නැති වගකීමක් අපිට තියෙනවා කියන එක අපි මේ දූෂිත නරුම පාලකයන්ට දෝනා. ඒ වගකීම අපිට තියෙනවා. නිසා අපි අද පාසල් වැහුවේ නෑ. අපි උඹලා පාසල් අපිව වහන තැනට ගෙන්නුවා. එහෙම නෙවෙයිද? උඹලා ගිය දොළොස්වැනිදා රට පුරා කලාප 100ක ඔතුරෙත් නැගෙනහිරත් දකුණෙත් බටහිරත් කලාප 100ක උද්ඝෝෂණ වලින් පාඩමක් ඉගෙන ගත්තා නම් අද වෙනකන් ඉන්නේ නැහැ. අපිට සාකච්ඡාවක් දීලා මේ ප්‍රශ්නය සාමකාමීව විසඳ ගන්න බලනවා. එහෙම නැහැ. මේ සටන අල කරන්න අලතර කරුවන් කීප දෙනෙක් අපි දැක්ක ඊයේත් උත්සාහ කරනවා. පව්. සමහරු අපි දැක්ක වොයිස් කට් දාලා තියෙනවා. වාචිකව වාචිකව උත්තර දීලාලු. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ රටේ ගුරුවරු කියලා කියන්නේ අමන තකතිරු මොඩියෝ ටිකක් කියලා. වාචික උත්තරේ බාරගෙන අද කොළඹට එන්නේ නැති වෙයි අද ඉස්කෝල වැහෙන්නේ නැති වෙයි කියලා ඒගොල්ලෝ හිතුවා. බලාගන්න මහත්තුරුනි කාගේ අඬටද කාගේ තීරණ වලටද ගුරුවරු වැඩ කරන්නේ. ඒ නිසා මේ මහත්තුරුන්ටයි ඇක්ටින් අධිකටයි ඔක්කොටම අපි කියනවා ඕගොල්ලන්ට සිල්ලර සටන් කරාට නෑ කුරු විදුහල්පති සන්දානේ සිල්ලර සටන් නෑ. අපි වෘත්තිකවලු බෝඩල්ලන් කැහගාන එක අපිට අතබලු. පාරවල් ගාන උද්ඝෝෂණය කරන එක අතබලු. පරිපාලන සේවා වෘත්තියේ උද්ඝෝෂණය කරා. අපිට වඩාත් කුඩින් ඉන්න කට්ටිය වෛද්‍යවරු උද්ඝෝෂණ කරලා බෝඩ් අල්ලගෙන ගුරුවරයා වෘත්තිකයා වගේ අම්මේ පාරට බහින්න එපා. පාරට දැස්ව දූර්තිකභාවේ නැති වෙනවලු. වෘත්තිකභාවේ රකගන්න ඕනේ. වෘත්තිකභාවේ ගැන හැඟීමක් ගැනීමක් අගයක් තියෙන පාලකයෙක්ට එහෙම එකක් නැත්තම් මුන්ට අපිට පුළුවන් ද වෘත්තිකයෝ කියලා ගෙවල් වලට එයා ඉන්න ස්මාර්ට් විදියට අසනීප වෙලා ඇඳට වෙලා ඉන්න ඕන කිව්වා. කිව්වනේ ආතන සංග්‍රහයට අනුව අසනීප වුණත් ගෙවල් වල ඉන්න ඕන කිව්වා. නැත්තම් ඉස්පිරිතාලේ ඇදකෝන ඉන්න කියලා කිව්වා. කිව්වනේ වියවැද්දුවා ආවත් 10යි යව්වත් 5යි ඒ જાතේ කේකේවා කිව්වා. විශ්වවිද්‍යාවල අනත් වෙන කාර්ය මණ්ඩලයේ වැඩ නොකලට විශ්වවිද්‍යාල ඔන්ලයින් වැඩ කරනවලු කිව්වා. අද විභාග අනහිතලා ඔක්කොම අනහිතලා මේ පාලකින්ට වගේ වගක් නෑ. ඒ නිසා සන්දානේ අපි සටන් කරන්නේ නිකන් නෙවෙයි. පාලකව ගැනත් හොඳට කිරලා ගන්න බලලා පාලකව කල්පනා කරන්නේ කොහොමද කියලා බලලා
පාලක අපිට සලකන්නේ කොහමද, ප්‍රතිචාර දක්වන්නේ කොහමද කියන එකත් බලලා අප දැක්කද මේ දූෂිත පාලකින්ට වගේ වදක් නැහැ දරුවගේ අධ්‍යාපනය ගැන. එහෙම වගක් තිබුණා නම් අඩුම ගානේ අද අඩුම ගානේ රණිලට බැරි නම් ලේකමාවන්න ඕන සාකච්ඡාවක්. ලේකමාට බැරි නම් අතිරේක ලේකම එක්කවන්න ඕන අඩුම ගාන. යකෝ ඒ ඔයවන්නේ රණිල් නුඹ හිතුවද අපි රණිල් නුඹ හිතුවද අපි ඒ ඕල ළඟ සාකච්ඡා කරලා ආපවරණ ජාතියක් කියලා නෑ ගුරු විදුහල්පතිවරු ඒවට අපි අද පාසල් වහන්න අපිට සිද්ධ වුණා. මෙත දවසේ අද මේ එල්ල කරපු මේත ප්‍රාරේතනරංග මහත්තුරුනේ පොලිසිය මහත්තුරුට කියන්න ඕනේ. පොලිසිය මහත්තුරුන්ගේ නෝනලාට ගද්දතට ඉන්නවා. දරුවන්ට උගන්නන ගුරුවරු හේටි කට්නක නින්නවා. ඔබේ ධර්මන්ට උගන්නන සමහර පොලිසිය මහත්තුරුන්ගේ දරුවත් එතන ඉන්නවා. තමක් නෑ ඒගොල්ලෝ කරන්නේ රණිල ඒගොල්ලන්ට දීපු අන ක්‍රියාත්මක කරන්නේ. පොර දේශබන්දු පොලිස්පතිය දීපු අන පුරා නලස් දීපු අන අපි අතෙන්න ගියා නම් මේ රටේ වැදගත් ගුරුවරු විදුහල්පතිවරු කිසිදු කලබලයක් නැතුව අපි ඔතෙන්ද ගිහිල්ලා එනවා. එහෙම කළේ නැහැ. මේ සියලු දේවල් වලට අද කොළඹ නගරෙම වැහිලා අද පණ වෙලා ඒ සියල්ලට දූෂිත රණිල් අතුළු ආණ්ඩුව වග කියන්න ඕන. එනිසා අපි ඔබට අවසාන වශයෙන් කියනවා 2021 අරගලය ගුරුවරු පටන් ගත්තා ගෝඨාභය රටින් පැනලා තමයි කෙලවර වුණේ. අරගලේ දැන් පටන් අරගෙන තියෙනවා. ඔව් උඹලා අපේ 3-2 දීපල්ලා දෙමව්පිය මත පටවලා තියෙන වර ඉවත් කරපල්ලා අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කරපල්ලා ඉර කරලා තියෙන ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ උසස් සීම් ටික දීපල්ලා නිදහස් අධ්‍යාපනයේ මලගම සනිටුවන් කරන නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හකුල ගනිල්ලා. ඔව් ඒ හකුලා ගැනීම දක්වා මෙස්සටන මේ අරගලය තරට යනවා. තරට යනවා. මම මේ අපුලා ගන්න නැත්තම් උඹලට එම වුණාවක් නැත්තම් අපේ පස්සට ටික විසඳන්නේ නැත්තම් යෝගොල්ලන්ට කියනවා ඔව් එවෙනුවෙන් අවශ්‍ය වුණොත් ජනතාවාදී පාලනය කොට නගල හරි ඒ පස්ස ටික විසඳන්න. ගුරු විදුහල්පති අරගලයට ජය වේවා. මෙලෙත් ප්‍රහාරයට රහිවත් අපේ ප්‍රශ්න වලට උත්තර නොදීමට රහිවත් තමයි හෙට දවසේ අරගලය වවසෙ. பில்லான பிராத்மிக வித்யாலய ඒ සම්බන්ධයෙන් කාර්යය පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. එතන දවසේ අපේ ඇගේම් කටයුතු ආරම්භ වෙන්නේ.
කරනවා. ඉතිරි ක්‍රියාමාර්ග අපි අනිවාර්යයෙන්ම අපි ප්‍රකාශනපත් කරනවා. අපි ඉල්ලීමක් කරනවා ඔබ සියලු දෙනාගේ සාම සාමිය ඔබ ඉස්සරහයන්. අපි අනිවාර්යයෙන්ම අපේ අරගෙන ජයග්‍රහණය ඉස්සරහට. பாட்டத்தில் இன்னைக்கு அடிச்சதுக்கு எதிராக நாளை தினம் பாடசாலைகள் மூடி நாளை தினம் வினாத்தாள் திருத்தும் பணி ஆரம்பிக்கிறது அதுவும் செய்ய மாட்டோம்னாங்க. நாங்கள் உறுதியாக சொல்ற ஒரு காரணம் தான் ஆசிரியர்கள் சமரமுடன் பாடு சம்பந்தமாக தீர்ப்பு கொடுக்கணும். அதோட பெட்ரோல் மத்தின கல்வி சுமை இல்லாமக்கணும். இன்று நாங்கள் நிதியமைச்சரோடு பேச போனோம். அதில் இருக்கிறது யாரு? நிதியமைச்சர் சரியான ஒரு ஆள் இருக்கையில் பேசுறது கூட யாரும் இல்லை. ரணில் விக்ரமசிங்கம் தான் நிதியமைச்சர் செயலா நிதியமைச்சர் பேசுறதுக்கு யாரும் இல்லை. அதனால தான் எங்களுடைய எதிர்ப்பு. நாங்கள் எங்களுக்கு எவ்வளவு அடிச்சாலும் என்ன செஞ்சாலும் வென்றும் வர எங்களுக்கு போராட்டம் ஒண்ணுக்கு போகும். Yeah.
Yeah, yeah, yeah.